මම අනුහස් මෙහි කතා අනුහස් YouTube channel එකට ඔබව අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා දන්නවානේ මගේ YouTube channel එකේ අධ්‍යාපනයේ සදාහද පුංචි ඉඩක් ලබා දෙනවා කියලා. ඉතින් අද මම කතා කරන්න හදන්නේ 6 ශ්‍රේණියේ විද්‍යාව 6 වෙනි පාඩම වන ශබ්දය හා ඇසීම කියන පාඩමෙන් වැදගත් කෙටි සටහන් කිහිපයක්. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව ඒ සඳහා යමු. ඔයාලා බලන්නකෝ බයිසිකල් සීනුවක් නාදේ වන විට යම් දෙදරීමක් සිදු වෙනව නේද? ඒ විතරක්ද රබාන වාදනය කරන විට ඒ සම්පටලය මත කඩදාසි කැබලි කිහිපයක් දැම්මොත් ඒවා උඩයට චලනය වෙනව නේද? එහෙම වන්නේ රබානේ සම්පටලය මත දෙදරීමක් හේවත් ඔබ මොබ චලනය වීම හේතුවෙන්. මේ විදිහට හඩ නිපදවන සෑම අවස්ථාවකදීම සිදුවෙන්නේ ඔබ මොබ චලනය වීමයි. මෙය කම්පනය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ශබ්දයේ හේවත් ධ්වනියේ නිපදවන්නේ යම කම්පනය වීමෙන් බව අපිට පැහැදිලි වෙනවා. ධ්වනි ප්‍රභව. මේ විදිහට කම්පනය මගින් ධ්වනිය නිපදවන වස්තුන් අපි ධ්වනි ප්‍රභව විදිහට හඳුන්වනවා. උදාහරණ විදිහට ගත්තොත් සතුන්ගේ ශබ්ද, විවිධ උපකරණ හා සංගීත භාණ්ඩවල ශබ්ද. අපිට ශබ්දය ඇසෙන්නේ කොහොමද? කන් දෙක තදින් වසා සිටිනකොට අපිට ශබ්ද පැහැදිලි ඇසෙන්නේ නැහැ නේද? හඬ අපිට ඇසෙන්නේ අදාළ භාණ්ඩ කම්පනය කිරීමේදී ඇතිවන ශබ්ද කන වෙත ගමන් කිරීමේදී. ශබ්ද කන වෙත යොමු කිරීම සඳහා කන්පෙති ආධාර වෙනවා. කන කියන්නේ ශබ්ද හා සංවේදී ඉන්ද්‍රිය වේ. ශබ්දේ විවිධත්වය. මේ ශබ්ද කියන දේ දෙආකාරයකට බෙදෙනවා. දැන් අපි ස්වභාවිකව ඇතිවන ශබ්ද ගැන සාකච්ඡා කරලා බලමු. බල්ලන් විරීම, කුරුල්ලන්ගේ කෑගැසීම, සුළගේ හඬ, දියලි ගලා යන විට ඇතිවන ශබ්ද මේට උදාහරණයි. තව පරිසරයේ ඇතිවන ශබ්දවලට ඔයාලා ඇහුම්කන් දුන්නොත් ඔයාලට මේ ස්වභාවික ඇතිවන ශබ්ද කියන දේ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. මං කලින් කිව්වනේ ශබ්ද කියන දේ දෙආකාරයකට බෙදෙනවා කියලා. ඒකේ දෙවෙනි කොටස තමයි කෘත්‍රිම හඬවල්. දැන් අපි ඒක ගැන සාකච්ඡා කරලා බලමු. මෝටර් රථවලින් නැගෙන හඬ, පාසල් සීනු හඬ, ගුවන් යානයකින් නිකුත් වන හඬ, වයලීනයකින් නැගෙන හඬ, ඒ විතරක් නෙවෙයි. ඔයාලා මේ බලන වීඩියෝ එකේ හඬත් කෘත්‍රිම හඬවල් වලට අයත් වෙනවා. සංගීතය හා ഘോഷා. සංගීතය කියන්නේ රිද්මයකට අනුව ගැයෙන හෝ වැණ ශබ්දයයි. උදාහරණ විදියට ගත්තොත් වයලීනයේ වාදනය වන ශබ්දය, බටනලා වාදනය වන ශබ්දය. ഘോഷාකාරී කියලා හඳුන්වන්නේ රිද්මයානුකූල නොවන අවිධිමත් ශබ්දයි. උදාහරණ විදියට ගත්තොත් නාගරික වීදියේ ගමන් කරන රථවාහනවල ශබ්දය, කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සූත්‍ර වලින් නැගෙන ශබ්දය, වෙළඳ පොළක වෙළඳුන්ගේ කෑගසන ශබ්දය. අද දවසේ අවසාන කාරණය විදියට අපි සාකච්ඡා කරලා බලමු සංගීත නාද වුණත් ශබ්දය අධික වූ අවස්ථාවලදී පීඩාකාරී වෙන්නේ කොහොමද කියලා. අධික ශබ්ද ශ්‍රවණය කිරීම මහත් හිරිහැරයක්. ඒ වගේ ශබ්ද ඇසීම නිසා කනට හානි සිදුවෙන්න පුළුවන්. ඒ නිසා අන් අයට බාධා නොවන විදියට ගුවන් විදුලි යන්ත්‍ර, රූපවාහිනිය, ශබ්ද විකාශන යන්ත්‍ර සහ වෙනත් ශබ්ද උපදවන උපකරණ පරිහරණය කිරීම ඉතා වැදගත්. හරි යාළුවනේ, අපි 6 ශ්‍රේණිය විද්‍යාව 6 වෙනි පාඩම සාකච්ඡා කරලා අවසානයි. මං හිතනවා වැදගත් දෙයක් ඔයාලට මේ පාඩමේ ගන්න ලැබිලා ඇති කියලා. ඒ වගේ දෙයක් ලැබුණා නම් මගේ YouTube channel එක subscribe කරන්නත්, ඔයාගේ යාළුවෙක්ට මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. මෙතෙක් වේලා මා සමග රැඳී සිටියට ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝකින් හමුවෙමු.